කෙනෙක්ගේ ජීවිතයට මිස් වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ මග හැරෙන තැන්. මට හිතෙන්නේ මගේ ලයිෆ් එකෙත් අම්මා කියලා කියන්නේ මග හැරිච්ච තැනක්, මිස් වෙච්ච තැනක්. ඒකට හේතු ගොඩක් තියෙනවා. පස්සේ මම වැඩිහිටියෙක් වෙලා ජීවිතය දිහා පහු හැරලා බලනකොට මේ මගේ ජීවිතේ බොහෝ දේවල් හැඩ ගැහුනේ ඒ මිස්වීමත් එක්ක, ඒ මග හැරීමත් එක්ක කියලා මට හිතෙනවා. අද මෙහෙම මට පටන් ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ මගේ අම්මා නැති වුණේ මම පුංචිම කාලේ, මට මං හිතන්නේ අවුරුදු 13ක් 14ක් විතර ඇති. ඒ වෙනකොට ඇත්තටම මම හරි බරක් පතලක් නැති හරිම සමනල් ජීවිතයක් ගත කරේ. කිසිම දෙයක කිසිම ගැඹුරක් නැහැ, වටිනාකමක් නැහැ, දේවල් තේරෙන්නේ නැහැ. එහෙම ඉන්න කාලෙක, කියන්නේ කිසිම හේතුවක් නැතිව, අම්මට කිසිම අසනීපයක් නැතිව, හරි අහඹු ලෙස හදිස්සියේ අම්ම නැති වෙනවා. මං කිව්වේ එතකොට මට, මං ග්‍රේඩ් 8 කොහෙද. ඇත්තටම පුංචි කාලේ මං හරිම මේ මූරණ්ඩු චරිතයක්. අම්මා තාත්තා කියන කිසිම දෙයකට මේ අවනත වෙන චරිතයක් නෙමේ. හරි හරි මුරණ්ඩුවේ. හැබැයි තාත්තට හරිම බයයි. මොකද තාත්තා හරි සැරයි. තාත්තාගේ සැරට එක්ක තාත්තට තියෙන හික්මීම, ඒ කියන්නේ තාත්තා ඉදිරියේදී මම දක්වන මේ අර මොකද්ද හික්මීම කියලා කමුකෝ අපි. නැත්තම් ඒ බයපක්ෂකාතකමත් එක්ක තියෙන මගේ නිදහස මම පියවගන්නේ අම්මගෙන්. ඒ කියන්නේ අම්මට කොහෙත්ම අවනත නැහැ. අම කියන දෙයක් අහන්නෙත් නැහැ. එතකොට අර තාත්තගෙන් තියෙන, තාත්තගේ ඉදිරියේ තියෙන බය මම මුදා ගන්නෙ නැත්තම් ඒකෙන් මම නිදහස් වෙන්නේ අම්මත් එක්ක සැරිසරලා. අම්මත් එක්ක. දැන් උදාහරණයක් විදිහට මේ මට මතක් වෙන එක් කාරණා කීපයක් තියෙනවා. දැන් මේ පුංචි කාලේ මම මේ හරිම අකමැති මේ කොළ ජාතිකර්ණ, මැල්ලුම් කියලා කියන්නේ මේ කොළ ජාතිකර්ණ. මම පොඩි කාලේ පුදුම අකමැති. ඉතින් ගෙදර අමයි තාත්තයි දෙන්නම කියන කාරණයක් තමයි මේ කොළ මැල්ලුම් කෑවම ලස්සන වෙනවා, නිරෝගී වෙනවා, ඉක්මනට වැඩෙනවා, ඉක්මනට උස යන්න පුළුවන්, ඉක්මනට ලොකු මහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ කියන නිසාම මම කන්නේ පුදුම අකමැති. ආයේ කියන්නේ කියන නිසාම තමයි. يعني ඒක වැඩි හොඳටනේ කියන්නේ. හොඳ දෙයක් මොකටද මං කරන්නේ? මං කැමැතිම නෑ. කන්නේම නෑ. මට මතකයි එක දවසක්, ඒ කියන්නේ මගේ ජීවිතේ හරි නිකන් ගමක් කියලා තැනක් නෑ. මං ඉපදුනේ කොළඹ. ඊට පස්සේ අපි එක කාලයක් කුරුණෑගල ජීවත් වුණා. කුරුණෑගල මලියදේවිට ගියා. ආපහු මම මලියදේවේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා ආපහු කොළඹට ආවා. කොළඹ නැවතිලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපේ අම්මලා කුරුණෑගල ඉඳන් අම්බලංගුලට ආවා. ඇත්තටම මගේ අම්මලාගේ ගම අම්බලංගුඩ. අම්බලංගුඩ ඒ කියන්නේ අම්මගේ මහගෙවල් අම්බලංගුඩ. වතුගෙදර පරගහතොට ඇල්පිටිය පාරේ අම්බලංගුඩ ඉඳන් ඇල්පිටිය පාරේ. ඉතින් මොකද අපේ ආච්චි නැති වුණාට පස්සේ සීයා තනි වුණා. සීයා බලා ගන්න කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ අම්මා තමයි යෝජනා කරේ අපි එනං අම්බලංගුඩට එමු කියලා. ඊට පස්සේ අපි අම්බලංගුඩ පදිංචියට ආවා පවුලම. එතකොට මම කොළඹ ආනන්ද ඉගෙන ගන්නවා. නිවාඩු කාලෙට තමයි මම ගෙදර යන්නේ. මට මතකයි එක සැරයක් මම අර දැන කොළමැල්ලුම් කතා කියාගෙන ගියේ. ඉතින් ගෙදර අම්මයි තාත්තයි දෙන්නම මේක කන්න හොඳයි කියන නිසාම මම කන්නේ. ඒ කියන්නේ හොඳයි කියන නිසාම කන්නේ. එක දවසක් මට හිතුණා දෙයනේ මේ කියන නිසා කාලා බලන්න ඕන කියලා. නමුත් දැන් ඒගොල්ලෝ කියන නිසා දැන් මැල්ලුම් බෙදලා කන කෑම මේසෙට ගෙනාවට පස්සේ ඒ දීසියෙන් මම කෑවොත් එහෙම මගේ අභිමානේ යනවනේ. කොල්ලෙක් විදිහට මගේ අභිමානය ඉවරයිනේ. ඊට පස්සේ මට මේක ප්‍රසිද්ධිය කණ්ඩත් බෑ. ඒගොල්ලන්ට පේන්න මම මේ කොළමැන්නුන් කරනවා කියලා කණ්ඩත් බෑ. මම කල්පනා කළේ දවසක් අම්මා නාන්න ගිය වෙලාවක, නාන වෙලාවක කුස්සියට ගිහිල්ලා හොරෙන් මේ ඇතිලියේ තිබ්බ කොළමැල්ලුන් ටිකක් කෑවා.
ඇත්තමයි මට අදපව මතකයි පුදුම රහක එදා තමයි මම මුල්ම වතාවට අකින් අපේ ගෙදර හරියට හැමදාම වගේ කොළමැල්ලුමක් හදනවා. කෙනෙක් වටපිටාවේ අනිවාර්යයෙන්ම පලාකොළ තියෙනවා. ඉතින් අම්මා කොහොම හරි මෙයා කරලි වෙලා අනිවාර්යයෙන්ම කොළමැල්ලුමක් හදනවා. එදා තමයි මම හොරෙන් මුල් වතාවට කෑවේ. ඒක කොච්චර රසද කියලා මට හිතා ගන්න බැරි වුණා. දැන් වැඩේ තියෙන්නේ මේක රසයි කියලා කිව්වොත් එහෙනම් මට දැන් හැමදාම ඒගොල්ලෝ ඉස්සරහදී මේක කණ්ඩ වෙනවනේ. මම ඒ නිසා කවදාවත් දැන් අපි කෑම මේසෙට මේ කොළමැල්ලුම් බෙදාගෙන ආවට මම කවදාවත් කෑම මේසෙදි කන්නේ නැහැ. මං කරන්නේ කෑම උයන්ද කලින් ගිහිල්ලා අම්මා ඇතිලියේ මෙයා කරාට පස්සේ ඇතිලියෙන් අරන් හොරට හොළමැල්ලුම් කාලි වෙරලා ඒක ගත්තේ නැහැ වගේ පේන්න අතුරුල ඉවරලා මෙයා කරනවා. ඉතින් මගේ අම්මා කවදාවත් මට කොළමැල්ලුම් කන්න කියලා කිව්වට මම කොළමැල්ලුම් එයාගේ කොළමැල්ලුම් වෑංජනයේ ආසාවෙන් කෑ බවත් ඒක රසවින්ද බවවත් අම්මා මිය යන කලම දැගෙන හිටියේ නැහැ. නමුත් එයාට රහට උයන්න පුළුවන්, හරිම රහට කෑම හදන්න පුළුවන්. ඒ කෑම වලිනුත් මන් දන්නේ නැහැ. මට නම් අර හොරෙන් කාපු නිසාද දන්නේ නැහැ. ඒක තමයි මට රහටම දැනුනේ. සහ මට කවදාවත් අම්මගේ මූණට කියන්න බැරි වුණා. ඔයාගේ කොළමැල්ලුම තමයි මගේ ජීවිතේ කාපු හොඳම කොළමැල්ලුම කියලා. ඉතින් මම මේ කතාව කියන්නේ එහෙම මට එයාට කියන්න ගොඩාක් දේවල් තිබුණා, ඕනකම තිබුණා. එයාව ඇප්‍රීෂিয়েට් කරන්න ගොඩක් දේවල් මට කියන්න ඕනකම තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් මගේ ජීවිතයට කියන්න බැරි වුණා. එයා නිසා මම සතුට වින්ද දේවල්, මම ජීවිතේ තේරුම් ගත්ත දේවල් මට කියන්න ඕනකම තිබුණා. නමුත් කවදාවත් කියන්න බැරි වුණා. ඒ මගේ උත්තච්චකම සහ මොකක් හරි මුරණ්ඩුකම නිසා වෙන්න ඇති. මොකද ඒක උනේ සමහරක් වෙලාවට එයා තව අවුරුදු ගණනාවක් ජීවත් වුණා නම් මායයි අතර ඒ සම්බන්ධතාවය ගොඩනැගෙන්න තිබුණා. නමුත් නොහිතු වෙලාවක තමයි එයා මේ යන්නේ. වෛද්‍ය වාර්තාව නම් තියෙන්නේ ඒක heart attack එකක් කියලා. කෙසේ වුණත් එතනින් පස්සේ මගේ life එක සම්පූර්ණයෙන්ම change වෙනවා. හේතුව තමයි මට මතකයි මම නිවාඩු කාලේ කොළමානන්ද ඉගෙන ගන්න කාලේ නිවාඩු කාලේ දෙසැම්බර් මාසෙක ගමේ ගිය වෙලාවේ මමත් ගෙදර ඉද්දිම තමයි අම්මා මිය යන්නේ. ඇත්තටම යා නිින්දෙන් මිය ගියේ. ඒකත් ඇත්තටම මට ඒක ලොකු ඛේද වාචකයක්. ඒක මට දරා ගන්න බැරි දෙයක්. එහෙම වෙන්නේ කොහොමද කියලා. මොකද අම්මත් එක්කම වගේම මතකයක් තියෙන කෙනෙක් ඉන්නවා. මොකද මගේ පස්සේ කාලෙක නිර්මාණ ජීවිතයටත් මැදිහත් ගොඩක් බලපෑම් කරපු කෙනෙක් අම්මගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා. එයාගේ නම මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස. මම නිතර මේ නම කියනවා. ඒතර අම්මගේ නම තමයි මිගෙල් වෙරළ සෝමලතා මියුලින්. මිගෙල් වෙරළ සෝමලතා මියුලින්. මොකද සීයා හරි සිංහල මනුස්සයෙක් වුණාට, ඒ කියන්නේ එයා වෙද මහත්තෙක්. සිංහල වෙද මහත්තෙක්. වුණාට එයා ඉංග්‍රීසියෙන්ද කැමතියි. ඉංග්‍රීසිංගේ ආර තියෙන නමක් තමයි එයාටත් දැම්මේ. මම හිතන්නේ එයාගේ પરම්පරාවෙන් ආපු වාසගමක් වෙන්න ඇති මිගෙල් වෙරළ ගිරිගෝරිස් කියන්නේ කියලා කියන්නේ මිගෙල් වෙරළ කියලා කියන්නේ කුමාරි ඒ සර්නේම් එකම තමයි අම්මට තිබුණේ. අම්මා මැරෙද්දී අවුරුදු 40 ගානක් එයාට වයස. මට මතකයි හදිස්සි අපේ ගෙදර එහෙම නිින්දෙන් සෙම හිර වෙලා එහෙම මිය ගියාට පස්සේ මට මතකයි පෝස්ට් මෝටම් එකක් තිබ්බේ අපේ ගෙදර. අපේ ගමේ කොර්නෙල් රාලහාමි ඇවිල්ලා ඒකේ පෝස්ට් මෝටම් එක කළා. මේ මට මතක අදම මතකයි මේ දැන් පෝස්ට් මෝටම් එකට ආපු ඒ ආරච්චිලා හරි කවුරු හරි අපේ පවුල ගැන එච්චර දන්නේ නැහැ ඇවිල්ලා මගේ සීයාගෙන් අහපු කතාවක් මට තවම මතකයි. ඔයාගේ දුව කසාද බැඳලාද කියලා ඇහුවා. මට එතකොට අවුරුදු මං කිව්වේ මට අවුරුදු 13ක් 14ක් ඇති. ඒ කියන්නේ ඒ තරම් එයා තරුණයි. ඒ පෝස්ට් මෝටම් එක කරපු කෙනා ඇහුවාගේ දුව අපේ ඉති කියන්නේ මගේ සීයාගෙන් ඇහුවාගේ දුව කසාද බැඳලාද කියලා. ඒ තරම් තරුණයි. මොකද මට එයා අහපු විදිය පහ මට මතකයි. ඒක ඇහුවේ මේ මූණිච්චාවට කියන කතන්දරයක් නෙමෙයි. ඒ වගේ හරිම දැන් මේ කතා කරනකොටත් ඇඟ කීරි ගැහෙන මතකයන් ගොඩක් තියෙනවා. මට කියන්න ඕනුනේ ඒ මරණයෙන් පස්සේ තමයි තව මම කතාවක් කියන්න. ඇත්තටම මේ අම්මගේ ඒ වෙලාවේ සිද්ධ වෙච්ච මරණය මට තේරුම් ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම
මම පොඩි නිසාද නැත්නම් මම ජීවිතයේ අත්දැකීම් නැති නිසාද එහෙමත් නැත්නම් මේ මොකද්ද කියලා මට නොතේරිච්ච නිසාද කියලා දන්නේ නැහැ. දැන් මුළු ගමේම කියන්නේ පරගහතුට වතු ගෙදර ගමේම මිනිස් වෙනවා මල ගෙදර. ඒ කියන්නේ මෙයා අඩු වයසෙන්නේ අම්මා ලොම්මට ලොකු වයසක් නැහනේ. ගොඩක් සෙනගක් ආවා. දැන් සෙනගාවට පස්සේ දැන් මම එකම පුතානේ. මම අඬන්න ඕන මල ගෙදර. මම ඇත්තටම බොරුවට ඇඬුවේ මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. මම බොරුවට ඇඬුවේ මගේ කඳුළු මට අම්මා නැති අම්මා නැහැ අම්මගේ මිනිය සාලේ තියෙනවා. මම අඬන්න ඕන නිසා මහා සෙනගක් ඇවිල්ලා මම පුතානේ පුතා ඇඬුවේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඒ අඬන්න ඕන නිසා මම කඳුළු පෙර පෙර ඇඬුවා. මම අදත් මම කියන්නේ ප්‍රසිද්ධිය. ඒක මම බොරුවට ඇඬුවේ. මොකද දැන් මට මේක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එක පැත්තකින් විශාල මිනිස්සු කන්දරාවක් එකසරේ ගෙදරට ආවට පස්සේ මට පොඩි තනිකමක් නැහැ. මිනිස්සු එනවා, මෙයා එනවා, අම්මා නැති වෙලා හරි. නමුත් ඒක මට තේරෙන්නේ නැහැ මට. ඒ කියන්නේ මේක මම පුංචි කාලේ මේ දේවල් නොතේරෙන වයසකත් නෙමෙයි. නමුත් ඊට පස්සේ ලොකුම දේ සිද්ධ වුණේ නෑ යෝ ඔක්කොම. මොකද අපේ අම්මගේ අම්මට අක්ක කෙනෙක් හිටියා. ඒ කියන්නේ මගේ ලොකු අම්මා මේ සීළු පවුලෙම හිටපු එකම පිරිමියා මම. ඔක්කොම හිටියේ ගෑනු අක්කලා මට. ඉතින් එතකොට මට පොඩි පවුල අතර පොඩි ගෞරවත්වයකුත් සහ පොඩි තැනකුත් තිබුණා. ඉතින් ඔක්කොම නෑ යවවා මලගෙදරට. මලගෙදරට මේ සියල්ලම ඇවිල්ලා තුම් මලගෙදර ඉවර වෙලා දවස් 7 දාන ඉවරලා දවස් 10ක් විතර ගිහිල්ලා දවස් 10ක් පරිම සති දෙක යනකොට ආපු සියල්ලන්ම ගියා. නෑයෝද වටපිටාව ගෙවල්වල කට්ටියද ගියා. අන්තිමට ගෙදර ඉතුරුනේ මමයි මගේ තාත්තයි තව බොහොම මහප කෙනෙක් හිටියා. يعني තාත්තගේ අයියා කෙනෙක් වගේ තව කීප දෙනෙක් විතරයි. අන්න ඒ වෙලාවේ තමයි ඇත්තටම මට දැනෙන්න පටන් ගත්තේ අම්මගේ අම්මා නැතිකම. අර මලගෙදර දවසේ මම ආයාසයෙන් කඳුළු පෙර පෙර අඬපු ඇඬිල්ල ඊට පස්සේ මට ඇත්තටම ඇඬෙන්න පටන් ගත්තා. මට දැනෙන්න පටන් ගත්ත තනිකම මේ දැනෙද්දිත් මගේ ඇඟේ මයිල් කෙලින් එනවා. ඒක දරා ගන්න බෑ. මම මාස ගාණක් එක දිගට ඇඬුවා. ඒ කියන්නේ කාටද කියන්න පුළුවන් මලගෙදර ඇඬුවේ නැති ඇරියස් එක කියලා? නෑ. ඇත්තටම මිනිස්සෙකුට ඒ සියල්ල නැතුණාට පස්සේ දැනෙන තනිකමත් එක්ක තමයි එක්කෝ ඒක සමහරක් වෙලාවට හරි ආත්මార్థකාමී හැඟීමක් වෙන්න පුළුවන්. දැන් මට කවුද බලාගන්නේ? දැන් මං ගන කෑම ගැන කවුද බලන්නේ? මම මොනාද කරන්නේ? මම ස්කෝලේ ගියාද? මම කෑවද? මම නැගිට්ටද? කවුද බලන්නේ? හරි තාත්තා ඉන්නේ හරි. මුත් ඒ සියල්ලම කළේ අම්මා. ඒ නැති අඩුව දැනෙන්න පටන් ගත්ත ඊට පස්සේ අඩුවත් එක්ක මොකද මට කියන්න කෙනෙක් නැහැ. මේවා ෂෙයා කරන්න කෙනෙක් නැහැ. මට මේවා කියලා බෙදා හදා ගන්න කෙනෙක් නැහැ. ඒ ඔක්කොමත් එක්ක මම මාස ගාණක් තනියෙන් කාටවත් පේන්නේ නැතුව කොට්ටේ බදාගෙන අඳපු අවස්ථා තියෙනවා මට ගණන් කළ නොහැකි. ඒ කියන්නේ ඒ හැඟීම කොහෙත්ම මේ වචනවලට නගන්න බැරි කාරණාවක්. ඊට පස්සේ මම හරි සමනල් නැත්තම් බරපතලක් නැති ජීවිතය සම්පූර්ණයෙන්ම වගකීම් සහගත පැත්තට හැරුණේ මම ඒක එක්කම මගේ අම්මා නිසා. එයා නැති වුණාට පස්සේ ඒ තනිකමත් එක්ක එතනින් පස්සේ මට වගකීමක් දැනෙන්න පටන් ගත්තා. මම මොකද්ද කරන්න ඕන? සහ ඊළඟට එක පැත්තකින් මේ මගේ තාත්තා අම්මව කසාද බැන්දේ ටිකක් වයසට ගිහිලා. එයා 40 ගණන් වල ඉද්දි. ඉතින් එතකොට තාත්තා තව අවුරුදු කීපයකින් පෙන්ෂන් යනවා. ඊට පස්සේ මම ඉගෙන ගන්නෙ කොහොමද? ඊට පස්සේ මම ඒවට වියදම් කරගන්නෙ කොහොමද? මේ ආදී වශයෙන් මේ ජීවත් වීම පිළිබඳ අර්බුද ගණනාවක් මට පැන නගින්න පටන් ගත්තා. ඒක තේරෙන්න පටන් ගත්තා. ඒ තාක්කල් ඒව ගැන මට වැටහීමක් අවබෝධයක් සහ ඒව පස්සේ පැන්නුවේ නැහැ. මට එක මතක් වෙන තව සිද්ධියක් තියෙනවා. මේ අපේ තාත්තා මේ තමයි ගෙදර හම්බ කරේ. එයා ලේක් හවුස් එකේ වැඩ කළේ. තාත්තා කොළඹ වැඩ කරලා මේ ගමට එනවා. සතියන්තයට සෙනසුරාදා ඉරිදට. එතකොට මේ තාත්තා කොච්චර හම්බ කළත් එයාගේ කිසිම මැනේජ්මන්ට් එකක් තිබුණ නැහැ. අම්මා තමයි සියලුම දේවල් කළමනාකරණය කරේ. දැන් ඒවා මට තේරෙන්නේ මේ අම්මා නැති වුණාට පස්සේ කාලය ගත වෙනවත් එක්කම. ඒ තාක්කල් මම ඒව මට ඒව තේරෙන්නෙත් නැහැ, දැනුනෙත් නැහැ, මම දන්නෙත් නැහැ.
මට මතකයි ඒක අවස්ථාවකදී තාත් අසනීප වෙන හොඳටම. එතකොට මාව බලාගත්තේ මේ ගෙදර හිටියේ නැන්ද කෙනෙක් තාත්තගේ අක්ක කෙනෙක්. එයා අපේ ගෙදර නැවතිලා ඇත්තටම අම්මා වගේ මාව බලාගත්තා. මේ කාලේ මගේ නැන්ද එයාට කිව්වේ නංහාමි කියලා. නංහාමි මඩොල ඒ කියන්නේ තාත්තගේ පරම්පරාවේ නැන්ද කෙනෙක්. මේ එක දවසක් මේ නැන්ද මං කොළඹ ඉද්දී මට පණිවිඩයක් කියනවා තාත්තා අසනීපයි කියලා. මම එතකොට ඒ ලෙවල් කරනවා කොළඹ ආනන්දේ විභාගේ සූදානම් වෙනවා. ඉතින් මේ පණිවිඩයාවට පස්සේ මම ගෙදර ගියා. අතට මගේ අතේ ඒ වෙලාවේ සල්ලිත් තිබෙනවා. එතකොට අපි ලොකු තාත්තත් එක්ක අම්ම නැති වෙලා එතකොට අවුරුදු 7-8ක් විතර ඇති. මේ අපි ආර්ථික වශයෙන් ලොකු අර්බුද තත්වයකට ඇවිල්ලා හිටියා. තාත්තා පෙන්ෂන් යන කාලේ ලං වෙලා හිටියේ. මේ පෙන්ෂන් ගිහිල්ලාද කොයිද මම හිතන හිටියේ. ඒ නිසා මේ යාට මාසික වැටුපක් කියන්නේ මේ පෙන්ෂන් එකක් තිබ්බේ නැහැ. යාට ප්‍රොමිනන්ට් ෆන්ඩ් එකක් තිබ්බේ. ඒක එතකොට ඒ සල්ලි වියදම් වෙලා අපි බොහොම ආර්ථික අර්බුදයක හිටියේ. මට මතකයි තාත්ත අසනීපෙලා හොස්පිටල් එකට ඇඩ්මිට් කළාට පස්සේ ඇත්තට මට ගෙදරින්දත් ලොකු මුදලක් තිබුණේ. මම මේකත් මෙයා කරගෙන ගෙදර ආවට පස්සේ දැන් මං යනකොට තාත්තා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඊට පස්සේ හොස්පිටල් එකේ වැටිලා තාත්තගේ කකුල කැඩිලා ওই වගේ ලොකු ජරමර ගොඩක් වෙලා මේ දැන් කොහොමත්ම ගාලා කරා පිටි හොස්පිටල් එකේ තියාගන්න බැරුව මම දැන් කොළඹ ඉගෙන ගන්නේ. දැන් එයාව කොළඹ එක්කන් අරන් එන්න ඕනේ මම. දැන් නැත්තම් මට ඒව බලා ගන්න විදිහක් නැහැනේ. ඊපස්සේ දැන් ඒක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. දැන් මේවට වියදම් කරන්න මුදල් කෝ කියන එක. ඊට පස්සේ දැන් මම ඊට පස්සේ තාත්තා හොස්පිටල් එකේ දා බලලා ඇවිල්ලා ගාල්ල කරා පිටිට ගිහිල්ලා මං ගෙදර ඇවිල්ලා අපේ අල්මාරියක් තියෙනවා. අම්මයි තාත්තයි දෙන්නම් පාවිච්චි කරපු අල්මාරිය. මේ අල්මාරිය පුරාම රුපියල් 500ක් 1000ක් හොයාගන්න පුළුවන්ද කියලා මම අල්මාරියේ කොනක් නෑර කින් එක කඩදාසියෙන් හෙව්වා. මුළු පැය පයිතන 4ක් 5ක්ම නැන්දත් එක්ක. එහෙම හොයනකොට මට හම්බුණා පාස්බුක් එකක්. NSB එකේ දාපු පාස්බුක් එකක් හම්බුණා. ඒකේ දැම්මම තිබුණා මේ අපි කුරුණෑගල ඉන්න කාලේ අම්මා බැංකුවේ දාපු රුපියල් 4500ක මුදලක්. මම ඊට පස්සේ ඊට පහුවෙනිදා මම ඒකත් අරගෙන කෙලිම කුරුණෑගල ගියා. කුරුණෑගල ගිහිල්ලා බලනකොට ඒක පොලි වෙලා මීට අවුරුදු 10කට 15කට විතර දාපු මුදලක්. ඒක පොලි වෙලා රුපියල් 15000ක විතර මුදලක් බවට පරිවර්තනය වෙලා. මම මේ කියන්නේ 90 ගණන් වල මැද විතර වගේ. එතකොට ඒ කාලේ 15000ක් කියන්නේ අතිවිශාල මුදලක්. මට ඇත්තට මේ වෙලාවේ සල්ලි අතර ගත්තට පස්සේ මම ගිවිම ක්ලෝස් කරලා සල්ලි අතර ගත්තට පස්සේ මට ඇඬුණා. මොකද ඒ රුපියල් 15000 ඒ කියන්නේ රුපියල් 4500 අම්මා බැංක එකේ දාලා තිබු නැත්තම් එහෙම මට ඇත්තටම මේ වෙලාවේ තාත්තාව ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. තාත්තාගේ ස්පිරිතාලේ වියදම් වලට බේත් හෙත් වලට මට වියදම් කරන්න වෙන්නේ නැහැ. මම එක කිව්වේ අම්මා කියන්නේ මාර මැනේජ්මන්ට් ගෑණියෙක්. මාර මැනේජ්මන්ට් දන්න ගැහැණියක්. එයා ඒක අහම්බෙන් හරි ඒක දාලා තිබුණ නැත්නම් එහෙම ඒ වෙලාවේ ඇත්තටම අපිට ජීවත් වෙන වෙන ක්‍රමයක් තිබුණ නැහැ. ඉතින් ඇත්තටම මං අම්මා මතක් වෙලා සහ මට අම්මට රිටර්න් දෙන්න බැරි වෙච්ච එකත් එක්ක මට ඇත්තටම කුරුණෑගල බැංකුවෙන් එළියට ඇවිල්ලා ඇත්තටම මම පැත්තකට ගිහිල්ලා මං ඇත්තටම ඇඬුවා එදා. ඒ හම්බෙච්ච රුපියල් 15000ක මුදල තමයි මං අවුරුදු කීපයක් හරි පරිස්සමට වේදන් කරගෙන මං තාත්තට වේදන් කරේ. ඉතින් අම්මා ඒක කරේ නැත්තම් එහෙම මට ඇත්තටම තේරෙන්නේ නැහැ. අදත් පවා අපව හැරලා බලනකොට ඒ වෙලාවේ ඒ මොහොතට ඒ සිද්ධියට ඒ තාත්තගේ අසනීපයට මුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ මම මේ කියන්නේ ඒ කිසිම දෙයකට මට පෙරලා කෘතගුණ දක්වන්නවත් පෙරලා කෘතගුණ පැත්තක තියමුකෝ. පෙරලා දැන් අපි කවුරුත් කැමති දෙන්නේ අපි දෙයක් හොඳට කරනකොට අඩුම ගානේ අපි හොඳ රහට කෑමක් කනකොට ඔයාගේ කෑම මාර රහයි කියලා කියන්නවත් අපි ආසයන් කෙනෙකුට කියනකොට ඒක අහනකොට ආසයිනේ. නමුත් මට ඒක කියන්න තිබ්බ අවස්ථාවන් පවා මට පස්සේ මගහැරුණා නේද කියලා මට හිතෙනවා. ඉතින් එයාව ඇප්‍රීෂিয়েට් කරන්න එයාට එයා මං වෙනුවෙන් කරපු දේවල් වලට මගේ හැඟීම පෙරලා කියන්න මට කොයිම අවස්ථාවකවත් හම්බුනේ නැහැ. ඒක හරියම ඉක්මනට ගෙවිලා ගියා. ඒකයි මම මේ කතාව පටන් ගත්තේ මගේ ජීවිතේ මිස් වෙච්ච තැනක් කියලා. ඒ මිස් වෙච්ච එක කවදාවත් මට හදන්න බෑ. කවදාවත් සම්පූර්ණ කරගන්න බෑ. ඒක මිස් වුණාමයි. නමුත් මම අදටත් කියන්නේ
මං අද යම් කිසි තැනක මම ඉන්නවා නම් සහ නැත්තම් මම කල්පනා කරන විදිහේ මම හිතන විදිහේ මොනහරි වෙනසක් තියෙනවා නම් ඒකේ පසුබිම අම්මා වෙන්න ඕන මොකද එයා ඒ ෂොක් එක එයාගේ මරණෙත් එක්ක මට නොදුන්නා නම් මං කියන්නේ නැහැ ඒ මරණය තමයි මගේ ජීවිතේ ඛේදජනකම මොහොත ඒ වෙලාවේ මං අඩුවේ නැතත් පස්සේ මාව කීතු කීතු කරපු මොහොත ඒ ඒ ඒ එයාගේ මරණයත් එක්ක තමයි ඇත්තට මම නිතරම කියන්නේ මම ඉපදුනේ ඊට අවුරුදු අම්මා මැරෙන්න අවුරුදු 14කටත් 13කට කලින් එයා මගේ එයා මාව බඩින් ඉපදපු මොහොත නෙමෙයි අම්මගේ මරණයත් එක්ක තමයි මම නැවත ඉපදුනේ ඉතින් ඒ අම්මගේ මරණයත් එක්ක නැවත ඉපදුනාට පස්සේ එයා වෙනුවෙන් අම්මා වෙනුවෙන් කරන්න මට කවදාවත් chance එකක් හම්බුන්නේ නැහැ ඉතින් ඒක තමයි මම කියන්නේ ඒක මගේ ජීවිතේ විශ්වච්ඡම මොහොත සහ කවදාවත් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච මොහොත කියලා